මුලතිව් පුදකුඩි රිප්පු මෝන්කිලාර ප්‍රදේශයේ මියගොස් සිටියේදී සොයාගත් දොළොස් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණේ ඇය ගැබිනියක් වීම නිසා කලලයේ ඉවත් කිරීමට යාමේදී සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඇගේ සොහිරියගේ සැමියා විසින් මෙම දැරියට අතවර කර ඇති අතර පසුව දරු ගැබ විනාශ කිරීමට යාමේදී මරණය සිදු වී ඇති බවයි. මරණයට පත් දැරියගේ මව, පියා, සොහිරිය, මස්සිනා සහ මස්සිනාගේ සොහිරා එක්ව දරු විනාශ කර ඇති බවත් මරණයට පත් දැරියව ලිඳකට දමා පසුව කැලෑවකට ගෙන ගොස් දමා පැමිණ ඇති බවත් හෙළිව තිබෙනවා. ඉකුත් 15 වෙනිදා සවස පුදකුඩි රිප්පු පොලිස් වසමේ මුන්හිල්ලාරු උතුර උඩයාර් කට්ටු ප්‍රදේශයේ ඇගේ නිවසේ සිටියේදී මෙම දොළොස් හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බව ඇගේ මව පුදකුඩි රිප්පු පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඇගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සිය බාල දියණිය සමග තමන් වැඩි වැඩිමහල් දියණිය පදිංචි නිවසට ගිය බවයි. වැඩිමහල් දියණිය ඇගේ සැමියා සමග ත්‍රිකුණාමලයට ගොස් සිටි බවත් පසුදා තමා බාල දියණිය සිය නිවස අතුපතු ගා දැමීම සඳහා යැවූ බවත් ඉන්පසුව අතුරුදන්ව ඇති බවත් ඇය පුදකුඩි රිප්පු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MBR හේරත් මහතා ප්‍රමුඛ කණ්ඩායම හමුවේ සඳහන් කර තිබුණා. පසුව ඉකුත් 18 වෙනිදා දැරියගේ මලසිරුරු දැරිය අතුරුදන් වූ නිවසට යාපත ප්‍රදේශයක තිබී සොයා ගැනීම පොලිසියට හැකිව අතර දැරියගේ සිරුර ඒවන විටත් නරක් වී තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් දැරිය සොයා ගැනීමට පෙර එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සෝදිසි කළද දැරියගේ සිරුර හමු නොවීමත් ඊට දින දෙකකට පසු එම ප්‍රදේශයෙන් හමු වීමත් නිසා මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක MBR හේරත් මහතා ප්‍රමුඛ කණ්ඩායමට සැක මතුව ඇති අතර මියගිය දැරියගේ වැඩිමහල් සොහොයුරිය හා ඇගේ සැමියාගෙන්වා ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබුණා. ඔවුන් ත්‍රිකුණාමලයට ගමන් කළ බස්රියේ ටිකට් පතක්ද ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කරමින් තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව සඳහන් කර තිබෙනවා. පසුව මේ සම්බන්ධයෙන් මුලතිව් කොටස් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න, නියෝජ්‍ය පොලිස්පති S සමුත්‍රජීව හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර යන මහත්වරුන් දැනුවත් කර දැරියගේ පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු කරුණු හෙළිව තිබෙනවා. බෑනාගෙන් තම බාල දියණියට අතවරයට ලක් වූ ඇය ගැබෙනියක් වී ඇති බවත් දරු ගැබ විනාශ කිරීමට යෑමෙන් දැරියගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී මරණයට පත්ව ඇති බවත් ඔහු හෙළි කර තිබුණා. අත්අඩංගුවට ගත් මියගිය දැරියගේ මස්සිනා ලබන 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මව, පියා සහ සොහොයුරිය අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා.